හරි ළමයි, සියලු දෙනාට සුබ දවසක්. ඉතින් මේ පටන් ගන්නේ ඔයාලට නොමිලේ පවත්වන ප්‍රීසිෂන් එකක්. මේ ප්‍රීසිෂන් එකේදී අපි කතා කරනව ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් සම්බන්ධව. ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ගැන කතා කරනව වගේම ජනුක්ස් අකඩමියකෙන් පවත්වන ක්‍රිප්ටෝ කරන්සි පාඨමාලාව ගැන විස්තරත් ඔයාලට මේ සෙෂන් එකෙන් දැනගන්න පුළුවන් හැම විස්තරයක්ම. ඒ වගේම ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කරලා ඔබ සාර්ථකව මාසෙකට අමතර ආදායමක් හොයන්න නම් ඔබ ඉගෙන ගත යුතු දේවල් ගැන මම මේ සෙෂන් එකෙන් කතා කරනවා. ඔබ කොහෙන් හරි ඉගෙන ගන්න ඕන දේවල් මෙන්න මේවා කියලා මම මේ සෙෂන් එකේදී කතා කරනවා. එතකොට මේ ඔන්ලයින් බිස්නස් එක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්, ඕනම වයස් සීමාව කෙනෙක්ට Tamange මොබයිල් ෆෝන් එකෙන් කරන්න පුළුවන් දෙයක් තමයි ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කියන්නේ. හරිද? එතකොට ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් අමතර ආදායමක් හොයන්න පුළුවන් ඔන්ලයින් බිස්නස් එකක්. ලක්ෂ ගණන් කෝටි ගණන් හොයන්න කියනව නෙමෙයි. ලක්ෂයක් හොයපන් කෝටියක් හොයපන් එහෙම කියනව නෙමෙයි. ඒ විදියට යන්නත් පුළුවන්. හැබැයි මම ඔයාලට ටාගට් එකක් දෙන්නේ පොඩි තැන ඉඳන් ඔයාට අමතර වියදම් ටික කවර් කරගන්න පුළුවන් මුදලක් හොයාගන්න. ඒ කියන්නේ ඔයාලා පිළිගන්නව නේද ඔයාට දැන් ලැබෙන පඩිය. මොකක් හරි ජොබ් එකක් කරන්න අය ඇතිනේ මෙතන. කෝ බලන්න ජොබ් එකක් කරන්න අය. කෝ බලන්න ජොබ් එකක් දැනට කරන්න අය. මොකක් හරි රැකියාවක් කරන අය. නැද්ද? යකෝ එකෙක් කන්නේ නෑනේ. මේ නිකන් අහන්නේ. හරි ඉන්නවනේ. ඔයාලම පිළිගන්නව නේද ඔයාගේ රැකියාවෙන් ඔයාට ලැබෙන වැටුබ මාසෙ අන්තිම වෙද්දී වාෂ්ප වෙලා යනව නේද? මාසෙ අන්තිම නෙමෙයි මාසෙ භාගයක් යද්දිම ඔයාට ලැබෙන වැටුබ වාෂ්ප වෙලා යනව නේද? ආ කෝ බලන්න ජොබ් එකක් කරලා සැලරි එකක් ගන්න අය. ඇත්ත නේද? මාසෙ භාගයක් යනකොට පඩිය ඉවරයි. ඔයාට ඇඳුමක් ගන්න, ඔයාට කොහේ හරි යන්න, ට්‍රැවල් කරන්න, ෂොපින් කරන්න, ආ මොනව හරි හොඳ තැනකින් කන්න බොන්න, ඒ කියන්නේ අමතර වියදම් වලට කිසිම දෙයක් නෑ අතේ. ලෝන් ටික ගෙවල එක්කෝ, ආ කාර් එකේ හෝ වාහනේ ලීස් එක ගෙවලා, ගෙදර කාල බීල හිටියම ඔක්කොම ඉවරයි. බෙහෙත් ටික ගත්තම ඉවරයි. ඇත්ත කතා මේ. අමතර ආදායමක් නෑ. ඒ වගේම ඉගෙන ගන්න කෙනෙක් නම් ගෙදරින් දෙන ගාණ විතරයි. ගෙදරටත් අමාරුයි මේ දවස්වල. ගෙදරටත් දෙන්නේ ගෙදර අය බොහොම මාරුවෙන් කන්න සහ බස් එකට යන වියදම් ටික ක්ලාස් පී ටික ගෙවන්නේ. බොහොම මාරු. ඉස්සර වගේ සල්ලි දෙන්නේ නෑනේ. එතකොට ඔයාට අමතර ආදායමක් හොයන්න පුළුවන් ඔන්ලයින් බිස්නස් එකක් තමයි ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කියන්නේ. අමතර ආදායමක්. ඒ කියන්නේ මාසෙකට රුපියල් 15,000ක් 20,000ක් වගේ 30,000ක් වගේ මුදලක් මාසෙකට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ලක්ෂ ගණන් හෝටි ගණන් හොයන හොයන්න කියලා කියන්නේ නෑ මම. මෙන්න මේ ටාගට් එකට යන්න පුළුවන් ඕන කෙනෙක්ට මේක හරියට ඉගෙන ගත්තොත්. මේක හරියට ඉගෙන ගත්තොත්. එතකොට ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කියන දේ මම පොඩි හැඳින්වීමක් කරොත් ක්‍රිප්ටෝ මාකට් එකක් තුල. ඒ කියන්නේ ළමයි ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ අපිට අතින් අල්ලල බලන්න බෑ. හරිද? අතින් අල්ලල බලන්න බැරි මුදල් වර්ග. ඩිජිටල් කරන්සි ටයිප් එකක් මේක. හරිද? එතකොට ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ අතින් අල්ලල බලන්න බෑ, ෆිසිකල් මීඩියම් එකක් නැති, අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන්න පුළුවන් මුදල් වර්ග. මේකට මිලක් සහ මාකට් එකක් තියෙනවා. මේකට අපි හිතමු මෙන්න ක්‍රිප්ටෝ කරන්සි මේ ලෝකෙට 2009 අවුරුද්දේ පළවෙනියටම ආපු ක්‍රිප්ටෝ කරන්සි එක බිට්කොයින්. ඒ ක්‍රිප්ටෝ කරන්සි එකේ මිල තමයි මෙන්න. එයාට මිලක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. මේ ක්‍රිප්ටෝ කරන්සි එකට මෙන්න වටිනාකමක් තියෙනවා. මෙයාට මෙන්න වටිනාකමක් තියෙනවා. ඕනම ක්‍රිප්ටෝ කරන්සි එකකට ළමයි වටිනාකමක් තියෙනවා. හැබැයි මේක අතින් අල්ලන්න බෑ. මේකට භෞතික ස්වරූපයක් නෑ. ගුප්ත මුදල් කියලා කියනවා. අහලා ඇති. ආ ගුප්ත මුදල් වර්ගයක් කියලත් කියන්න පුළුවන්. ගුප්තයිනේ. ඇයි අතින් අල්ලන්න බෑනේ? හොල්මන් වගේනේ. ඒකයි ගුප්තයි කියන්නේ. මේක ඩිජිටල් කරන්සි ටයිප් එකක් ලෝකෙට ආපු. එතකොට මේකට වටිනාකමක් මිලක් තියෙනවා. හරියට භාණ්ඩයකට වගේ තමයි. ඔයා අඹගෙඩියක් ගන්නකො. අඹගෙඩිය නම් අතින් අල්ලන්න පුළුවන්. අඹගෙඩියට මිලක් තියෙනවා. ඒ වගේ
මෙයාටත් මිලක් තියෙනවා. හැබැයි අඹ ගෙඩිය වගේ අතින් අල්ලන්න බෑ. එතකොට මේකත් ප්‍රඩක්ට් එකක්, බාණ්ඩයක් වගේ. ක්‍රිප්ටෝ කරන්සීස්, ඔය විදියට ක්‍රිප්ටෝ කරන්සීස් මේ ලෝකේ මිලියන ගාණක් තියෙනවා, ටෝගන් සහ කරන්සි විදියට. හරිද? ඒවට හැම එකකටම මිලක් තියෙනවා. මේ ඔන්න බලන්නකො, ඔයාට ඕනන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ හැම එකකටම බලන්න මේ ප්‍රයිස් කියන තීරුවේ මිලක් තියෙනවා. මේ හැමෝටම මිල 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 තියෙනවා. පේනවද? මිලක් කියන්නේ එයාට වටිනාකමක් තියෙනවා. හරිද? එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සි එකක් ඇතුළට ගියාට පස්සේ මේ ට්‍රෝන් කියන එකට යක් TRX, මේ ට්‍රෝන් කියන ක්‍රිප්ටෝ කරන්සි එකේ මිල තමයි මෙන්න. ඒ මිල වෙනස් වෙච්ච එයාගේ මාකට් එක තමයි මෙන්න. මෙන්න මාකට් එක. එයාගේ මිල එක විදියට තියෙන්නේ. දැන් ඇත්තම කතාව මට කියන්න, ඔයාලා පොඩි කාලේ අඹ ගෙඩියක් ගත්ත මිලටද දැනුත් අඹ ගෙඩියක් ගන්නෙ? වෙළඳ පොලේ උත්තරයක් දෙන්න. පොඩි කාලේ අපි හිතමු රුපියල් 5යි අඹ ගෙඩියක්. දැනුත් 5යිද? මේ අඹ ගෙඩියේ මිල දැනුත් 5යිද? අනේ කියන්නකෝ. උත්තරයක් දාන්න. නෑනේ. නෑනේ. පහට ගන්න බෑනේ. ඒකේ මිල කාලයත් එක්ක උඩ පහළ යනවා. උඩ පහළ ගිහිල්ලා එතකොට අඹ ගෙඩියටත් තියෙනවා මාකට් එකක් මේ වගේ. ඒ වගේ මේ ක්‍රිප්ටෝ කරන්සි එකෙන් මෙන්න දැන් මිල. මේ දැන් මිල මේ පෙන්නන්නේ. ඒක වෙනස් වෙච්ච මාකට් එකක් තියෙනවා. ඔහොම. එතකොට ඔයාලා ට්‍රේඩින් කරන අය මෙන්න මේ වගේ මහ ලොකුවට චාට් දාගෙන ඉන්නව දැකලා තියේද? මේ වගේ. මේ වගේ චාට් දාගෙන ලොකු තිරවල දාගෙන ට්‍රේඩ් කරන අය දැකලා තියේද මේවා? දැකලා තියෙනවනේ. මේ චාට් එක දැක්කම බයත් හිතෙනවා. මොනවයි බොලේ මේ කියලා මේ. සමහරුන්ට බයයි මේ ට්‍රේඩින් කියන බිස්නස් එක කරන්න. ඉතින් මේ චාට් එකේ ඇති දෙයක් නෑ. මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි එකේ මිල වෙනස් වුණු විදිය මේ තියෙන. මෙන්න දැන් මිල. මෙයා වෙනස් වෙනවා කාලයත් එක්ක. මේ කාලය මේ යන්නේ ටයිම් එක. කාලයත් එක්ක මේකෙ මිල උඩ පහළ යනවා. ඔහොම ඔහොම යනවා. උඩ පහළ යනවා. උඩ පහළ යනවා. කාලයත් ඒක තමයි මේ මාකට් එකේ මේ ගියපු විදිය. උඩ පහළ, දැන් උඩ ගිහිලා පහළ ගිහිලා ඔහොම ඔය ගියපු විදිය තියෙන්නේ ඒකෙ මිල. එතකොට මේවට බය වෙන්න එපා. මේ තියෙන්නේ ඕනම කරන්සි එක මාකට් එක. මේ මාකට් එක තුල අපි ට්‍රේඩ් කරනවා. ඔන්න ඕක තමයි කරන්නේ. එතකොට මේ මාකට් එකේ ට්‍රේඩ් කරනවා කියන්නේ මොකක්ද? ඔයාලමයි බයි ඇන් සෙල් කරනවා. එච්චරයි. බයි ඇන් සෙල් කරනවා. මේ මාකට් එක තුල බයි කරනවා, සෙල් කරනවා, ඒ තුලින් මුදල් හොයනවා. ප්‍රොෆිට් එකක් හොයනවා. ප්‍රොෆිට් එකක් හොයනවා. ඕක තමයි කරන්නේ. හරි? එතකොට මේ තියෙන්නේ මේ වගේ ඕනම ක්‍රිප්ටෝ කරන්සි එක මාකට් එකක් තුල බයි ඇන් සෙල් කරලා ඔබට මුදල් කරන්න හොයන්න පුළුවන්. මේකට තමයි ට්‍රේඩින් කියන්නේ. මේකට තමයි ට්‍රේඩින් කියන්නේ. ඩිජිටල් මාකට් එකක් තුල අපි බයි ඇන් සෙල් කරලා මුදල් හොයනවා. ඉතින් ළමයි මේක රියල් බිස්නස් එකක්. ඇයි රියල් බිස්නස් එකක් නොවෙන්නේ මේක? දැන් සමහරු කියනවා අයියෝ ට්‍රේඩින් කියන්නේ සූදුවක්නේ. රියල් බිස්නස් එකක් නෙමෙයි. ට්‍රේඩින් කියන්නේ තනිකර සූදුවක්. තව සමහරු කියනවා පිරමීඩයක්. මං ඔය දෙකටම උත්තර දෙන්න. ට්‍රේඩින් කියන්නේ සූදුවක්ද? ඔයාලා මුලින්ම කියන්න. ට්‍රේඩින් කියන දේ සූදුවක්ද? නෑ. ට්‍රේඩින් කියන්නේ ළමයි වෙළඳාම, බයි ඇන් සෙලි. එතකොට ඔයාලගේ ගෙදර මේ මේ ඔයාලගේ ගමේ තියෙන කඩේ මිනිස්සයා මේ වෙළඳාම කරන්නේ නැද්ද? කරන්නේ නැද්ද? කරනවා. ඔයාල මේ ට්‍රේඩින් කියන දේ එදිනදා ජීවිතයේදී ඔයාලත් කරනවා. ඔයාල කඩේට ගිහිල්ලා සබන් කැටයක් ගන්නවා කියලා හිතන්න. ඔයා කරන්නේ මොකක්ද? බයි. වෙළෙන්ද කරන්නේ මොකක්ද? සෙල්. සබන් කැටේ විකුණනවා. ඔයා සබන් කැටේ ගන්නවා. එතකොට මේ මොකක්ද කරලා තියෙන්නේ? ඔයාල දෙන්න කරලා තියෙන්නේ ට්‍රේඩින්. ඔයා සහ වෙළෙන්දා. එතකොට ට්‍රේඩින් කරන්නේ මේක තමයි රියල් බිස්නස්. වෙළෙන්ද රුපියලක් හරි ලාභයක් ලබනවා මේ සබන් කැටේ. අපිට ප්‍රොඩක්ට් එක ලැබෙනවා. සබන් කැටේ අපිට ලැබෙනවා. හරිද? එතකොට මේ කරන්නේ ඇත්තම රියල් බිස්නස් එකක්. ගනුදෙනුවා. බයි කරනවා, සෙල් කරනවා. ඒකනේ කරන්නේ. එතකොට මේ මාකට් එක අපිට අතින් අල්ලලා බලන්න බැරි වුණාට
මේ ක්‍රිප්ටෝ කරන්සි අතින් අල්ල බැරි වුණාට අල්ලන්න බැරි වුණාට මේකට මිලක් තියෙනවා. එතකොට මේකත් ප්‍රොඩක්ට් එකක් වගේ තමයි, සබන් කැටේ වගේ තමයි. මේක ඔයා බයි කරනව සෙල් කරනවා. ඉතින් සාධාරණ රියල් බිස්නස් එකක්. සූදුවක් වෙන්නේ කොහොමද? සූදුවක් වෙනවා නම් ඔයා ඔට්ටුවක් අල්ලන්න ඕන. ඔට්ටුවක් නෙමෙයි මේකේ අල්ලන්නේ. බයි ඇන් සෙලින් කරලා මුදල් හොයනවා. ඕක තමයි කන්සෙප්ට් එක. දෙවනි ප්‍රශ්නේ. ට්‍රේඩින් කියන්නේ පිරමීඩයක්ද? ඔබ බලන්න පිරමීඩයක්ද? ඔන්න ඕක නම් ගොඩක් අය ඔළුවේ ඇති. ඔන් මැක්ස් ඩීටී අර මේ දවස්වල නඩුත් කියනවා. මේ දවස්වල නඩු කියන ඔන් මැක්ස් ඩීටී කියන ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධයෙන් ආපු දෙයකින් මිනිස්සුන්ට මුදල් වංචා වෙලා නඩු කියනවා මේ දවස්වල. ටීවී එකේ දකින්න නැති. දැක්කද? දැක්කද ඒවා? ඔන් මැක්ස් ඩීටී කියලා දැක්කේ නැද්ද? අනේ මේ කතා කරන්න. ඔයාලට කරන ප්‍රීෂන් එකක් මේක. මගේ වෙලාව අරගෙන කතා කරන්නකෝ. දැක්කද ඔන් මැක්ස් ඩීටී කියන එකකින් මුදල් වංචා කරලා මේ දවස්වල ඒ මුදල් මේ මුදල් නැති කරගත්ත මිනිස්සු උද්ඝෝෂණයක් කරා ඊයේ පෙරේදා. ඒක පිරමීඩයක්. ක්‍රිප්ටෝ කරන්සි වලින් ආපු පිරමීඩයක්. ඊට පස්සේ MTFE තව පිරමීඩයක් ආව ලොකුවටම කෙලවගත්ත මිනිස්සු. එතකොට ඒක නිසා මිනිස්සු හිතනවා ට්‍රේඩින් කියන්නේ පිරමීඩයක් කියලා. කෝ බලන්නේ එහෙම හිතන අය. කෝ බලන්නේ එහෙම හිතන අය. අනේ උත්තර දෙන්න අවංකව මං බනින්නේ නැහැ. කෝ බලන්නේ එහෙම හිතන අය. මේ එක කොල්ලයි උත්තර දෙන්නේ. කොල්ලෝ දෙන්න කියන්න බල. එහෙම හිතනවා සමහරු. අපි නම් එහෙම හිත ට්‍රේඩින් කියන්නේ පිරමීඩයක්ද? මට ඒකට උත්තරයක් දෙන්න. ට්‍රේඩින් කියන්නේ පිරමීඩයක්ද? පිරමීඩ බිස්නස් එකක්ද? පිරමීඩයක් කියන්නේ මෙන්න මේ ආකාරයෙන් යන ප්‍රොජෙක්ට් එකක් ළමයි. ඒ කියන්නේ උඩ ඉන්න මනුස්සයා යටට තව අය ජොයින් කරගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? උඩට මොනවද යන්නේ? කමිෂන්. කමිෂන් යනවා. හරි, උඩට කමිෂන් යනවා. යට ඉන්න ලේයර් එකේ කට්ටිය තව අය ජොයින් කරගන්න ඕන. ඔන්න පිරමීඩ. තව අය ජොයින් කරගන්න ඕන 15 අය. ඔහොම ඔහොම මේක පිරමීඩාකාර සැකැස්මක් විදියට යන්නේ. එතකොට මේක ළමයි මේකේ එන්ඩ් එකක් තියෙනවද නැද්ද? එන්ඩ් එකක් තියෙනවා. කට්ටිය නැති වුණාම. එතකොට මේ වගේ දේවල් කාලයක් ට්‍රෙන්ඩ් එකේ තියෙනවා. මිනිස්සුන්ට කියනවා ගන් දාන්න සල්ලි බය වෙන්න එපා. ඔයා තව දෙන්නෙක් ගේන්න මේකට. ඔයා තව දෙන්නෙක් ගේන්න. ඔයාගේ කමිෂන් වැඩි කරගන්න පුළුවන්. හරි, ඒව යන්නේ ගොඩක් දුරට ක්‍රිප්ටෝ වල, ක්‍රිප්ටෝ කරන්සිත් එක්ක. ඒවයි ගනුදෙනු කරන්නේ ක්‍රිප්ටෝ කරන්සි වලින්. ඒකයි ක්‍රිප්ටෝ නම ගෑවෙන්නේ මේකට. මේ ට්‍රේඩින්ද? නෑ ළමයි, මේ ට්‍රේඩින් නෙමෙයි. මේ කරන්නේ තනිකර පිරමීඩ් ජාවාරමක්. තව අය බඳවාගෙන කමිෂන් ලබා ගන්න. එතකොට හොඳට මතක තියාගන්න, ඔයා ට්‍රේඩින් කියන බිස්නස් එකේදී, මොනවයි මල්ලි කියන්නේ මේ, ට්‍රේඩින් කියන බිස්නස් එකේදී, ට්‍රේඩින් කියන බිස්නස් එකේදී ඔයාට කිසිම ඔයාගේ යාළුවෙක් මොකෙක්වත් ජොයින් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාගේ සල්ලි ඔයා මේ මාකට් එකේ බයි ඇන්ඩ් සෙල් කරලා ඒ තුලින් ප්‍රොෆිට් එකක් ගන්නවා. කිසිම යාළුවෙක් ජොයින් කරගන්න ඕනේ නැහැ. බෙනෝ බල්ලෙක්වත් ඕනේ නැහැ. Taman හරියට මේ මාකට් එක ඇනලයිස් කරන්න ඉගෙනගෙන ඒ තුලින් මුදල් හොයන්න පුළුවන්. කිසිම කෙනෙක් ඕනේ නැහැ. එතකොට හොඳට මතක තියාගන්න, ඇත්තම ට්‍රේඩින් නම් පිරමීඩ් වෙන්නේ නැහැ. බොරු ට්‍රේඩින් කියන එනවා පිරමීඩ්. ඒවට අහු වෙන්න එපා. කට්ටිය ජොයින් කරන්න වෙනවා. හරිද? ඉස්සරහට තව තව ඒ වේවි. එතකොට හොඳට මතක තියාගන්න, ට්‍රේඩින් නම් කිසිම එකෙක් ජොයින් කරගන්න අවශ්‍ය නැත. Taman තනියෙන් Tamanගේ බිස්නස් එකක් විදියට කරගෙන යන්න පුළුවන්. මෙතනට වෙනකන් කියපු බණ පැහැදිලිද? බණ දේශනාවක් වගේ තමයි. තව පැහැදිලිද කට්ටියට, අනිත් අයට? ඕ ඉතින් ඒකටවත් උත්තරයක් දාන්නකෝ. මටත් මාර දාඩියක් දැම්මේ කතා කරලා. හරි, ඔයාලට මේ උගන්නන්නේ නිකන් නිකමෙක් නෙමෙයි. හරිද? ජනුක්ස් අකඩමියකට ළමයි 2500ක් විතර ඇවිල්ලා මේ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කියන දේ 2022 ඉඳන් ඉගෙනගෙන තියෙනවා. මෙච්චර වගේ ළමයි ප්‍රමාණයක්. ඒ ළමයි සක්සස්ද?
සක්සස් 100ට 80ක් 85ක් ළමයි සාර්ථකයි. හරි, ඒ දේවල් ඔයාලට ජනුක්ස් ඇකඩමි YouTube channel එකට ගිහිල්ලා ඕන්නම් මේ දැන් උනා චෙක් කරලා බලන්න පුළුවන්. මෙන්න මෙහෙම සර්ච් කරාම YouTube එකේ channel එක එනවා. ගිහිල්ලා බලන්න පුළුවන් හැමදේම. අපි අදත් බලමු. අද විස්තර කතා කරමු. හරිද? එතකොට මේ business එක, හරිද, cryptocurrency ගැන ඉගෙන ගන්න එක අද කරන්න, දැන්ම කරන්න, මගෙන් නෙමෙයි වෙන කෙනෙක්ගෙන් උනත් කමක් නැහැ. හරිද? මොකද මේක අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. මං උදාහරණයකුත් එක්ක එක පෙන්වන්නම්කො. හරිද? අපි BTC කියන cryptocurrency එක ගමු. BTC, Bitcoin කියන cryptocurrency එක අපි ගමු. Bitcoin කියන cryptocurrency එක අපි ගමු. මේක ඉගෙන ගන්න ඕන ඇයි කියලා මම පැහැදිලි කරන්නම්. වටිනාකම මගෙන් නෙමෙයි මොකෙක්ගෙන් හරි ඉගෙන ගන්න. ඒක අවුලක් නෑ. මගෙන්ම වෙන්න ඕනෙත් නෑ. කොහොම හරි මේ business එක ඉගෙන ගන්නයි ඕන ඔයා. හරිද? අපි බැලුවොත් මේ Bitcoin කියන cryptocurrency එක මේ මෑත අවුරුද්දක් ගමු. 2020. අපි අවුරුදු මේ 2024නේ අවුරුදු. ඊයක්ද? 2016 අපි බලමු, කතා කරමු. අවුරුදු 5ක් පස්සට. අවුරුදු 5ක් පස්සට ගින් වැඩන්නේ. හරි, 2016 දි බලන්න. මෙන්න වාට ප්‍රයිස් එක පේනවා මේ 16 දි. හොඳේ, 2016 අවුරුද්දේදී. 2016 අවුරුද්දේදී මේ බිට්කොයින් කියන ක්‍රිප්ටෝ කරන්සි එක 64,000යි රුපියල්. රුපියල් 64,000යි. මේ එක්සැම්පල් එකක් විතරයි 2016 දි. මම මෙතන ලියනවා මෙහෙම. මේ ලියන ඒවා පේනව නේද? අවුලක් නෑනේ 2016 දි. දැන් බලන්න. අපි දැන් බලමු. දැන් ගත්තොත් මෙන්න බිට්කොයින් එකේ මිල. මේ පොඩි එක්සැම්පල් එකක් මම පෙන්නන්නේ. බිට්කොයින් එක කීයද? 100,100 2 3 5 195යි. මම අනිත් ගාන ලියන්නේ 195ක් ලියනවා. ලක්ෂ 195යි 2024 දී. 2024 දී 195යි මේ වෙලාවේ. මේ එක බිට්කොයින් එකක් රුපියල් වලින්. ඔව්, 100 මෙතන 195යි 0.5. ඔව්, 195යි. හරිද? එතකොට මෙන්න මේ පොඩි එක්සැම්පල් එක පොඩ්ඩක් බලන්නකෝ. 2016 දී ඔයා ජීවත් වෙලා හිටියද? 2016 අවුරුද්ද මීට අවුරුදු 8කට කලින් ජීවත් වෙලා ඉන්නේ නැති. ඔයා 2016 දී ජීවත් වෙලා හිටියද? 2016 දී ඔයා ජීවත් වෙලා හිටියද? හිටියනේ. 2016 දී ඔයා මේක ඉගෙනගෙන හිටියනම් ඔයා රුපියල් 64,000ක් දීලා බිට්කොයින් එකක් නෙමේ භාගයක් ගත්ත කියලා හිතන්නකෝ. ඒ කියන්නේ බිට්කො රුපියල් 30, මේක බෙදුවම 32,000 නේ. 32,000ක් දීලා බිට්කොයින් භාගයක් ගත්තා. 0.5 බිට්කොයින් 0.5ක් බයි කරා කියලා හිතන්නකෝ. එතකොට මේකත් බෙදුවම 100,200ක් කියලා ගමු. 100,100ක් වාට දැන් මේ බිට්කොයින් 0.5 විකුණලා ගන්න පුළුවන්. එතකොට බලන්න ප්‍රොෆිට් එක විතරක් 190කට වැඩි. ප්‍රොෆිට් එක විතරක් මේ අවුරුදු 8 තුල, අවුරුදු 8යි කාලේ, 8 years, මේ අවුරුදු 8 තුල 190කට වඩා වැඩි. බිට්කොයින් එකක් ගත් නෙමෙයි, ඔයා භාගයක් ගත්ත කියන හිතන්නකො. විහිළුවට 32,000යි යන්නේ. එතකොට අද වෙනකොට 100,100ට ඒක දෙන්න පුළුවන්. 100ට 190ට වගේ. 190ක්ම ලාභයි. අවුරුදු 8ක් තුල ඔයාල හිතන්න, ඔයාල ස්ථාවර තැන්පතුවක් දානව රුපියල් 32,000 අවුරුදු 8කට. ඔයාට 190ක පොලියක් එයිද ජීවිතේට? ඔයා බැංකුවක ස්ථාවර තැන්පතුවක් දානවා, රුපියල් 32,000ක ස්ථාවර තැන්පතුවක් දානවා අවුරුදු 8කට නෙමෙයි 10කට. අපි හිතමු ඔයාට රුපියල් 190ක පොලියක් එයිද ජීවිතේට? ජීවිතේට එන්නේ නැහැ. ජීවිතේට එන්නේ නැහැ. අවුරුදු 10ටම පොලිය තියේවි රුපියල් 32,000ක්ම. ඕන්න 100ට 100ක් පොලිය වුණා. තව 32,000ක් ඕන්නම් එකතු වෙයි. 100ට 100ක් පොලිය වුණා. 100ට 100ක් පොලියක් දෙන්නේ නැහැ ජීවිතේට.
හරිද? රුපියල් ඕන 10,000ක් විතර පොලිවේ අවුරුදු 8ටම 32,000ට. හරි? ලක්ෂ 90ක ගේන් එකක්. ඔයා ඉතින් හිතලා බලන්න මේක. ඔයා 2016 හිටියනේ. ඔයා BTC නෙමේ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ගැන ක්‍රිප්ටෝ මාකට් ගැන ඉගෙනගෙන තිබ්බනම් මේක බයි කරන්නේ නැද්ද? බයි කරනවනේ. ඉගෙනගෙන තිබ්බනම් බයි කරනවා. අද ලක්ෂ 90ක විතර ලාභයක්, කෝටියක විතර ලාභයක්. ඊටත් වැඩි මේ දශම පහක් බයි කළා. බිට්කොයින් එකෙන් භාගයක් අරගෙන මේ. අපි හිතමු බිට්කොයින් 10ක් විතර ගත්ත එකේ. අම්මෝ හිතා ගන්නවත් බෑ. හරි? එතකොට ඔයාලා හිතාවි දැන් මේක ලක්ෂ 195ක් වෙලා මාර උඩක්නේ ගිහිල්ලා තියෙන්නේ. දැන් අරන් වැඩක් නෑනේ. දැන් ඉගෙනගෙන වැඩක් නෑනේ. නෑ, මේ එක ක්‍රිප්ටෝ කරන්සි එකක් විතරයි. එක එක්සැම්පල් එකක් ගත්තේ තව මිලියන ගණන් ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා. දශම තාම මිල රුපියල් දශම පහේ, දශම එකේ මිල තියෙන. දැන් ඔයාට මම පෙන්නුව ට්‍රෝන් කියන එක. මේ බලන්න, මේ හොඳ කොයින් එකක්. දශම එකයි මේක ඩොලර්ස්. මේ තාම දශම එකයි. එතකොට මේව ඉගෙනගෙන ගත්තොත් දැන් ඔයා ඔයාට මේක හොඳ කොයින් එකක්ද කියලා හොයා ගන්න පුළුවන් නම්, ඉගෙනගෙන ඇනලයිසින් කරලා බයි කරලා හොඳ ගේන් එකකට යන්න පුළුවන් තව අවුරුදු ගානකින්. එතකොට මේක ලෝන් ටර්ම් ට්‍රේඩ් කරන්න පුළුවන් ක්‍රමක් තියෙනවා. නැත්නම් දවස ගානේ ප්‍රොෆිට් ගන්න ක්‍රමක් තියෙනවා. ස්පොට් ට්‍රේඩින් සහ ෆියුචර් ට්‍රේඩින් කියලා කොටස් දෙකක් තියෙනවා ට්‍රේඩින් වල. එතකොට මේ දෙකම කරන්න පුළුවන් ඔයා මේක ඉගෙනගෙන හිටියොත්. එතකොට කල් මරන් නැතුව පුළුවන් නම් කොහෙන් හරි මගෙන් මේවා වෙන එකෙක්ගෙන් හරි ඉගෙන ගන්න මේක. මේකේ වටිනාකම මෙන්න මේක. හරිද? අනාගතයේ ඔයා කරන හොඳම ආයෝජනයක් වෙයි ඔයා මේක ඉගෙන ගත්තොත්. එතකොට කොහෙන් හරි කමක් නැහැ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න. හරිද? ඉගෙන ගන්නවා කියලා ඔයා ඉගෙන ගන්න ඕන මෙන්න මේ දේ. මොකක්ද? මෙන්න මේ මාකට් එකක් ඇනලයිස් කරන්න ඉගෙන ගන්න. ඇනලයිසින් ක්‍රම ටික මං අන්තිමට කියන්නම්. මේ මාකට් එකක් අතීතයේ උණු දේවල් පදනම් කරගෙන. අතීතයේ කො? අතීතයේ මෙහෙනේ. අතීතයේ උණු දේවල් තමයි මේ. ඔය තියෙන්නේ. මම වෙන පාටක් ගන්න. අතීතයේ උණු දේවල් තමයි මේ. දැන් තියෙන්නේ මෙතන අතීතයේ මෙන්න. අතීතයේ උණු දේවල් පදනම් කරගෙන එක එක ටෙක්නිකල් ඇනලයිසිස් ක්‍රම තියෙනවා. ක්‍රම. මේක හරියට භාෂාවක් වගේ ක්‍රම තියෙනවා. බර ලෝඩ් එකක්. මං ඒ ඔක්කොම අන්තිමට කියන්නම්. ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහෙන් හරි හොයලා හරි. මං ඒ ක්‍රම ටික ඔක්කොම ලියා ගන්නත් එක්ක දෙන්නම්. එතකොට මේ එක එක ටෙක්නිකල් ඇනලයිසිස් ක්‍රම ඔස්සේ ඔයාට පුළුවන් මේ මාකට් එක ඉදිරියේදී උඩ යනවද පහළ යනවද කියලා තීරණය කරලා buy and sell කරලා ඒ තුලින් මුදල් හොයන්න දවස ගානේ. day trading කරන්න පුළුවන්. දවස ගානේ income එකක් ලබා ගන්න පුළුවන්. එතකොට මේකෙදි ඔයා ඉගෙන ගන්න ඕන මෙන්න මේ මාකට් එක උඩ යනවද පහළ යනවද කියලා තීරණය කරන්න කොහොමද සාත්‍තර කියලාද? නෑ, අතීතයේ උණු දේවල් මෙන්න මේව පදනම් කරගෙන එක එක ටෙක්නිකල් ඇනලයිසිස් ක්‍රම තියෙනවා ගොඩාක්. මෙන්න මේව භාවිතා කරලා මේ මාකට් එක බයි වෙනවා නම් ඔයාටත් බයි කරන්න පුළුවන්. මේ මාකට් එක සෙල් වෙනවා නම් සෙල් කරලා, බයි කරලා සෙල් කරලා ඒ තුලින් ආදායමක් ලබන්න පුළුවන්. එතකොට ඔයා ඉගෙන ගන්න ඕනේ එකම දේ මේක. මාකට් එකක් ඇනලයිස් කරන්න. එතකොට මේක ඔයාලට මගෙන් බින්දුවේ ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. හරි? දැන් ගොඩක් අය අනේ මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. මං මගෙන් අද 3 දෙනෙක් විතර ඇහුව මේ ප්‍රශ්නේ. අපි මේක කරන්න නම් සර් ෆෝන් එකක් තිබ්බම බැරිද කරන්න? බැරි නෑ. කම්පියුටරයක් ඇත්තටම ඕනද? අපිට කම්පියුටර ගන්න සල්ලි නෑනේ. කම්පියුටර නෑ අපිට. කරන්න බැරිද එතකොට මේක? එහෙම රෙද්දක් නෑ. මගේ ගාවට ළමයි 2500ක් වගේ ඇවිල්ලා ඉන්නවා. 2500ක් වගේ ළමයි. ඊටත් වැඩි. මේ 2500ෙන් 1800කටම ඇත්තේ මං හිතන්නේ ෆෝන්. එතකොට ෆෝන් එකේ කම්පියුටරේ වෙනස මොකක්ද කියන්න බලන්න ඔයාලම වෙනස. ළමයි ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පොඩ්ඩක් පොඩීනේ. එච්චරයි වෙනස. එතකොට අනිත් ඔක්කොම මේ මේ ඇනලයිසින් මේ ඔක්කොම ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඒ සේරම ෆෝන් එකෙන් කරන විදිය මම මෙන්න මේ බිංදුව ලෙවල් එකේ ඉඳන් කියලා දෙනවා මගේ පන්තිවලදී. බින්දුව ලෙවල් කියන්නේ තවත් බින්දුවක් නෑ ළමයි. අඩියම. ඒ කියන්නේ බින්දුව කියන්නේ බින්දුව. ක්‍රිප්ටෝ කියන වචනේවත් දැනගෙන ඉන්න ඕනේ නෑ. මේ වචනේවත් දැනගෙන ඉන්න ඕනේ නෑ. බින්දුව කියන්නේ ඒකයි. බින්දුව ලෙවල් එකේ ඉඳන් ෆෝන් එකෙන් වගේම කම්පියුටරෙන් කරන විදියත් කියලා දෙනවා. හරිද?
එතකොට ගොඩක් දෙනෙක්ට තියෙන සැකයක් තමයි උඹේ ක්ලාස් ඇවිල්ලි හිම්ම අහනවා, හිම්ම හිතින් අහනවා. උඹේ ක්ලාස් ආවොත් මේක ගොඩදාගෙන සක්සස් වෙන්න පුළුවන්ද? කොබන්න මේ ප්‍රශ්නේ තියෙන අය. එහෙම්ම හිතේ ඇති. උඹේ දැන් ඔබ මෙච්චර දේවල් කියනවනේ. මේක මෙහෙමයි, මේ ඔක්කොම අපිට තේරුණා. උඹේ ක්ලාස් ආවොත් මේක අපිටත් ගොඩදාගෙන හැම දෙයක්ම ගොඩදාගෙන මාසෙකට ආදායමක් හොයන්න පුළුවන්ද? මේ ප්‍රශ්නේ තියෙන අයකෝ අවංකව යස් කියන්න. මේ දැන් මේක අහන් ඉද්දි ඔය ප්‍රශ්නේ ඔළුවට එන්නේ නැති. අවංක වෙන්න හරි, අවංක වෙන මනුස්සයට මාර දියුණුවක් තියෙනවා. හරිද? හොඳට මතක තියාගන්න එක. ජීවිතේනේ වා ඉන්නේ, ජීවිතේ ගෙවන්න එපැයි. ඉපදිච්ච ජීවිතේ කොහොම හරි ගෙවන්න ඕන මැරෙනකම්. ඒක තමයි ලෝක ස්වභාවය. මැරෙනකම් මේ ගමන යන්න එපැයි. එතකොට මේ ගමනට ජීවිතේට දේවල් ටිකක් කියනකොටත් මේ ඒ ටික ගන්න ඔලුවට. අවංක මනුස්සය ජීවිතේ හොඳට දියුණු වෙනවා. එතකොට අවංකව උත්තරයක් දෙන්න. හරිද? අවංක මනුස්සය හැම වෙලාවෙම අවංකත්වය සහ කැපවීම, උත්සාහය, නිහතමානී උත්සාහය, ඔය තුන තියෙනවා නම් දියුණු වෙන්න පුළුවන්. එහෙම දියුණු වෙච්ච කෙනෙක් තමයි මම. හරි? මම කවදාවත් මගේ ස්ටුඩන්ට්ස්ට බොරුවක් කරලා නැහැ. මම කවදාවත් මගේ බැච් මං 28ක් කරනවා 2022 ඉඳන් මේ වෙනකම්. 28ක්. 28 වෙනි බැච් එක තමයි මීට දවස් දෙකකට කලින් ඉවර කරේ. හරි, මම ජීවිතේට ක්ලාස් එකක් කට් කරලා යාලට බොරුවට උගන්නල නෑ. බොරු දේවල් උගන්නල නෑ. මම දන්න හැම දෙයක්ම උගන්නලා තියෙනවා. කිසිම ගුරු මුෂ්ටියක් නැතුව. ඒ වගේම ලයිෆ් ටයිම් සපෝර්ට් කරලා තියෙනවා. එතකොට ඒක නිසා තමයි මගේ බැජ් එකක් 50 දෙනයි ගන්න, 50 දෙනා ඉක්මනටම පිරෙනවා. හරිද? ඒ වගේම මගේ ළමයි සාර්ථකයි. මම හරි දේ හරියට දෙන නිසා. ඒක තමයි මගේ අවංකත්වය. ඒ වගේම මම නිකන් කෝස් කාරයෙක් නෙමෙයි. හොඳේ මම ලංකා විශ්වවිද්‍යාලයක කම්පියුටර් සයන්ස් වලින් ඩිග්‍රී එකක් අරගෙන ග්‍රැජුවේට් වෙච්ච කෙනෙක්. BSc ස්පෙෂල් 4-year ඩිග්‍රී එකක් කරපු කෙනෙක් කම්පියුටර් සයන්ස් වලින්. ලොකු කමක් කියනව නෙමෙයි. මගේ කන්වොකේෂන් තිබ්බේ සැප්තැම්බර් 12. ඔෆිෂියලි ග්‍රැජුවේට් වුණා එතනින්. හරිද? ලංකාවේ විශ්වවිද්‍යාලයක කම්පියුටර් සයන්ස් වලින් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරපු කෙනෙක්. මම ඇප් ඩිවලොපර් කෙනෙක්. මගේ ඇප් එකක් ගිහිල්ලා බලන්න Google Play Store වල ජනුක්ස් අකඩමි කියලා ගැහුවම තියෙනවා. ගිහිල්ලා බලන්න ක්වලිටි එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකටම ඇප් එක තියෙනවා. මම ඒක තමයි කිව්වේ සම්පත් බැංකුවට බැරනම් මට දෙන්න වෙබ්සයිට් එක ඩිසයින් කරලා දෙන්න කියලා. හරි. හරිද? නිකන් පම්පෝරි නෙමෙයි. මේ පම්පෝරි කියනවා නෙමෙයි. මං ගැන මේ කියන්නේ චුට්ටක් විස්තර දැනගන්න. එතකොට මේ වගේ පොඩි තැනක ඉඳන් ආපු ඔයාලා වගේම පොඩි තැනක ඉඳන් ආපු මනුස්සයෙක් මා. එක පාට ප්‍රාතිහාර පෑල නෙමෙයි, ඉගෙනගෙන. හරිද? ඔයාලටත් ලංකාවේ ඉඳන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. YouTube එකෙන් වේවා, මොකෙන් වේවා. හරිද? A level, O level කරලා යුනිවර්සිටි යන්න, ජනුක්ස් අකඩමි කියලා සර්ච් කරන්න ඇප් එක. හරි. හරිද? A level කරන්න, O level කරන්න, A level කරන්න, කැම්පස් යන්න. නැත්නම් කැම්පස් යන්න බැරි වුණාට දුක් වෙන්න එපා. NVQ level එකක් හරි, ඩිප්ලෝමා එකක් හරි කම්ප්ලීට් කරගන්න, ඉගෙන ගන්න. තමන්ට කියලා දෛවයේ තියෙනම හැකියාවක්. දැන් මට කතා කරන්න පුළුවන්. මට මේ වගේ උගන්වන්න පුළුවන්. ඒක තමයි මගේ ටැලන්ට් එක. ඒ වගේ ඔබටත් තියෙනව මොකක් හරි හැකියාවක්. ඒක හොයාගන්න. ඒක හොයාගත්තොත් බලන් ඉදි දියුණු වෙනවා. මොන ආර්ථික අර්බුදයක් ආවත් ලස්සනට කාලා ඇඳලා ඉන්න පුළුවන්. හරි? අපේ මිනිස්සු මොකද්ද, අපේ මිනිස්සුන්ගේ සොලූෂන් එක? මේ රටේ ඉන්න බෑ. ඕ ලෙවල් කරා පැන්න ජපන් වලට හරි කොරියන් වලට හරි. ඒ ලෙවල් කරා බෑ මේ රටේ කරන්න බෑ, යනවා කොරියන් වලට, ජපන් වලට. පිටර ජීවිතේ සුන්දරයිද? කාත් කවුරුවත් නෑ. වැඩ වැඩි, මර මරව වැඩ ගන්නවා. බොරු නෙමෙයි, පිටරට යනවුන් පට්ට දුකක් විඳලා සල්ලි හොයන්නේ. අපි හිතන්නේ මුන්ට පට්ට සල්ලියක් තියෙනවා කියලා. නෑ. එතකොට ලංකාවේ ඉඳන් ගේමක් ගහන්න තමන්ගේ හැකියාව හොයාගන්න. තමන්ගේ හැකියාව හොයාගත්තොත් ඒ මනුස්සය දියුණු වෙනවා. හරිද? දියුණු වෙච්ච මනුස්සයෙක් දිහා බලන්න. දියුණු වෙච්ච මනුස්සයෙක් දිහා ඉරිසියාවෙන් බලන්න එපා කවදාවත්. දියුණු වෙච්ච මනුස්සයෙක් දිහා ඉරිසියාවෙන් බැලුවොත් වෙන්නේ මොකක්ද? තමන්ට කවදාවත් දියුණු වෙන්න බෑ. දියුණු වෙච්ච මනුස්සයගේ බෑග්ග්‍රවුන්ඩ් එක හොයලා ඌ මොනවද කරේ කියලා පොඩ්ඩක් හොයන්න. ඌ කොහොමද මේ තැනට ආවේ?
නැතුව දියුණු වෙච්ච එකෙක්ගේ හබල්ල ඌ කුඩු විකුණල වෙන්නේ නැති. අයියෝ, එක්කො දේශපාලන අත්ගෙඩියක්, හරි දේශපාලනේ කාගෙන් හරි ගොට්ටල්ලල ඇති, බයියෙක් වෙන්නේ නැති, ටොයියෙක් වෙන්නේ නැති. ඔහොම හිතන්න එපා. ඌ එහෙම තමයි දියුණු උනේ. නෑ, පොඩ්ඩක් හොයන්න. එතකොට ඒක කොපි කරන්නම කියලා නෙමෙයි, එයාගෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවන් ගන්න. අරන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඒකයි වෙන්න ඕන. අපේ උන් මොකද්ද? අපේ උන් මොකෙක් හරි හොඳ ලස්සන කායකක් ගෙනල්ලා Facebook එකේ දැම්ම කියනකො BMW එකක් හරි දාන්නේ මොකද්ද? බයියෙක්, ටොයියෙක්, එක්කො කුඩු සල්ලි. ඔහොම කාටත් පුළුවන්නේ. ඔන්න ඔන්න කමෙන්ට්ස් වල තියෙන ඒවා. හරි, ඉතින් මේ වගේ නෙගටිව් ජාතියක් එක්ක පොහොසත් රටක් හදන්න පුළුවන්ද? කවදාවත් බෑ ළමයි. කොච්චර පාලකය දක්ෂ වුණත්, හරිද, විනයක් ඇතුව හොරු ටික ඔක්කොම අල්ලලා ගාන්ට දියුණු කරත් රට, මේ වගේ නෙගටිව් මානසිකත්වයෙන් ඉන්න මිනිස්සුත් එක්ක රටක් හදන්න අමාරුයි. ඒක නිසා මේ නෙගටිව් මානසිකත්වයෙන් ඔයාත් මිදෙන්න, ජීවිතය හදාගන්න ලස්සනට. හරි, ඒක තමයි කියන්න තියෙන්නේ. ඊට වඩා කතාව දිග්ගස්සන්න ඕනේ නැහැ. මොකද මම කතාවක් කියන්න ගත්තම පැයක් විතර කියවනවා. ඒ නිසා මේ ඇති. හරි හරි, ඔයාලා හැම කෙනෙක්ටම ප්‍රශ්නයක් ඇති. මූ මෙච්චර බණ කියනවා, ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් හොඳයි කියනවා, හොඳ ඔන්ලයින් බිස්නස් එකක් කියනවා. මූ ගාවට ඇවිල්ලා ළමයි 2500කුත් ඉගෙනගෙන තියෙනවා. ඒ ළමයි ප්‍රොෆිට් කරනවද මේ විදියට? මුදල් හොයනවද? ඔන්න ප්‍රශ්නේ. එතකොට අපි ඊයේ සෙෂන් එකක් කරා, ඊයකෙත් පෙන්නුවා. හරි, එතකොට අද සෙෂන් එකෙත් මම සජීවීව පෙන්නන්නම් අපේ ළමයිගේ වැඩ. මේ තියෙන්නේ මගේ WhatsApp account එක. මේ තියෙ මේ දැනුම් messages දාලා ළමයි. හරි, මේ තියෙන්නේ මගේ WhatsApp account එක. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මගේ profile එකත් එක්ක. හරි, මේ ඩිග්‍රී එක ගත්ත දවස, හරි ඩිග්‍රී එක ගත්ත දවසේ photo එකකුත් එක්ක ඔන්න මගේ WhatsApp account එක බලා ගන්න. මේ තියෙන්නේ බඩු. හරි, මේ තියෙන්නේ මගේ WhatsApp account එක. හරිද, ඔෆිෂියල් WhatsApp account එක. කාට හරි මේක සැකයි වගේ නම් මේ WhatsApp account එක මගේ නෙමෙයි කියලා මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මෙතනට එන මැසේජ් එක ඒවි 32.18.308. කාට හරි සැකයක් තියෙනවා නම් මගේ ඔෆිෂියල් 308 සැකයක් තියෙනවා මැසේජ් එකක් දාන්න. මෙතනට ඒ මැසේජ් එක ඒවි මේ හරියට. හරි, කාට හරි සැකයක් තියෙනවා නම් එතකොට මේ එලිපිට ඔක්කොම පෙන්නන්නේ. හරිද, මට එහෙම සැකයක් ඕනේ නැහැ. කාට හරි සැකයක් තියෙනම් මොකද නම්බර් එක? 0.71.32.18.308. මං ටයිප් කරලා චැට් එකෙත් දාන්න නම්බර් එක. හරි, මැසේජ් එකක් දාන්නකො කවුරු හරි සැකයක් තියෙනම්. හරි, ඔන්න කාටත් නම්බර් කිව්ව. මෙතනට ඒ මැසේජ් එක ඒවි. මැසේජ් එකක් දාන්න. හරි, එහෙම ඕන්න නැහැ. ඉතින් ඕන් නම් දාන්න කමක් නැහැ. හරි හරිද? හරි, එතකොට මේ තියෙන්නේ මගේ WhatsApp account එක. මේ ඔබත් මමත් සජීවීව ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ master group එක. master group එක කියන්නේ ළමයි අපි අන්තිමට ඉවර කරපු, අන්තිමට ඉවර කරපු 26 වෙනි බැජ් එකේ ඉඳන් ළමයි ඉන්නව මේකේ. 12 වෙනි බැජ් එකේ ඉඳන් 26 දක්වා බැච් වල. එතකොට බැච් 10ක වගේ ළමයි ඉන්නවා. ළමයි 865. සල්ලි ගෙවල පන්ති ආපු ළමයි මේ. වෙන උන් නෙමේ. හරිද? එතකොට මෙයාලගේ, මෙයාලා ඇත්තටම ප්‍රොෆිට් කරනවද කියලා අපි බලමු. හරිද? මේ මම ඊයේ පෙන්නපු ටිකක් නෙමේ. ඊයේ මම පහල ටික පෙන්නුවා මේ group එකේ තියෙන. හරි, එතකොට ඒ ටිකත් එක්ක මම උඩට යන්නම්. මේ ළමයි දැනුත් messages දාලා තියෙනවා. මේ දැනුත් messages දාලා තියෙනවා. token එකක් හොයපු එකක්. හරිද, 193යි මේ බලන්න profit. හරි, මම ඊයේ මේ ටික පෙන්නුවා. ඩොලර් 6යි. හරිද, ඊට පස්සේ මේ ඇනලයිස් කරලා බලන්න. ටීම් වර්ක් එකක් විදියට ළමයි කතා කරගෙන මගෙන් support අරගෙන. හරිද, මේක තමයි මම කිව්වේ. මම support කරනවා life time. උදව් කරලා මේ විදියට group හදලා එයාලට කතා කරගෙන ට්‍රේඩ් කරන්න. මේ පේනවනේ 100ට 127යි. ඔය විදියට වාට බලාගෙන බලාගෙන යන්න පුළුවන්. 100ට 50යි. ඊට පස්සේ මේ බලන්න. ඩොලර්ස් 3යි, 151යි, 105යි, 164යි. ඔය විදියට වාට ප්‍රොෆිට් බලාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේ බලන්න ගැහණු ළමයේ. ෆොරෙක්ස් ට්‍රේඩින් කරලා මම උගන්නපු දේවල් වලින් දවසකට ඩොලර්ස් 31ක්. ඒ කියන්නේ රුපියල්
කියක්ද? රුපියල් 9000ක් 10000ක් විතර. දවසට හොඳටම ඇති. හරිද, අපි තව බලාගෙන යමු. ඊට පස්සේ ඩොලර්ස් 11ක් හොයලා 174ක් මෙන්න කට්ටිය කතා කරගෙන බලන්න, ටීම් වර්ක් එකක් විදිහට වැඩ කරන විදිය. මේ තමයි අපෙන් ඉගෙන ගනිපු ළමයිගේ වැඩ. මේ හරි, මම ওই විදියට ස්පීඩ් පෙන්වන්න යන්නම්. තව උඩට තියෙනවා හොඳ ඒක, මම මේ උඩට යන්න ඉක්මනට. මේ තියෙනවා මේ ප්‍රොෆිට් මයි ඔක්කොම 183යි, ඔක්කොම කියවන්න ඕනේ නැහැ. ඔයා බලන් යන්න. 130යි, 34යි, 111යි. මේ බයිනෑස් ෆියුචර් ට්‍රේඩින් කරලා, හරි ස්පොට් වගේම ෆියුචර්ත් උගන්නනවා, SMC ඇනලයිසිස්, රීටේල් හැම එකක්ම උගන්නනවා මේ ක්ලාස් එකේදී. මේක ෆුල් ඇඩ්වාන්ස් කෝස් එකක්, ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස්. මං කෝස් එකේ සිලබස් එක අන්තිමට කියන්නම්. හරි, එතකොට ඒකත් බලාගන්න පුළුවන්. මේක ළමයි සිලබස් එකට යන කෝස් එකක්. පිළිවෙලක් තියෙනවා, සිලබස් එක පාඩමෙන් පාඩම පිළිවෙලට කරන්නේ. සෙෂන් 30ක් තියෙනවා. මේ 100ට 150ක් පේනවද? 100ට 108ක්. මෙන්න ප්‍රොෆිට් සෙට් එකක් මේ බලන්න. ඩොලර්ස් 16යි 2යි 18යි. දවසට හොඳටම ඇති. රුපියල් අපි හිතමු ඩොලර් 20ක් කියන්නේ රුපියල් 6000ක් 5000ක් හොයලා. මදිද මේ? හොඳටම ඇතිනේ. රුපියල් අපි හිතමු 2000ක් හෙව්වා කියලා. රුපියල් 60000ක් මාසෙට හොයලා. 2000කට වඩා වැඩියෙන් හොයන්න පුළුවන්. හරියට මේක ඉගෙන ගත්තොත්. ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. ඉතින් මම මේ විදියට පෙන්නගෙන යන්නම්. 100ට මෙතන කීයද? 22යි. 100ට 80යි. මෙන්න ඩොලර් 4ක්. රුපියල් කීයද? 1200ක් 1500ක් විතර මෙතන තියෙනවා. මදිද? හොඳටම ඇති. හරි, ඉතින් අපි එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයන්න ළමයි යන්නේ. අහසල්ලන්න නෙමෙයිනේ, කෝටි ගණන් හොයන්න නෙමෙයිනේ. එතකොට එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයනකොට ලොකු පීඩනයක් නෑ. මේ බලන්න ඩොලර් 4යි 1යි 5යි. ඩොලර් 5ක් කියන්නේ රුපියල් 1500ක් විතර දවසට හොයනවා. මදිද? මෙන්න ගැහැණු ළමයි මේ. වාට ප්‍රොෆයිල් පික්චර් එකත් එක්ක පේන්නේ 100ට 25ක්. හරි, 100ට 38යි, 20 36යි. මෙන්න බලන්න ඩොලර් 4යි. ඔන්න ළමයි 92යි, 72යි. ඔන්න පේනවද? මෙන්න අපේ සාර්ථකත්වය. අපෙන් ඉගෙන ගනිපු ළමයිගේ සාර්ථකත්වය තමයි මේ වාලට දැක ගන්න පුළුවන්. මෙන්න බලන්න. අන කලින් ගියා එක. මේ ගැහැණු ළමේ රුපියල් 7600ක් පේනවද? බැංකුවටම අරගෙන සතිය ආදායම තෑන්ක් යූ ජනක සංජීව මාව මෙන්ෂන් කරලා සර් කියලා දාලා තියෙනවා. ගැහැණු ළමේ. හරි, ගැහැණු ළමේ මේ නමත් එක්ක පේනවනේ. හරි, ප්‍රොෆයිල් එකට ගිහින් පෙන්නන්න බෑ, නම්බර් එක තියෙනවනේ. හරිද, ඊට පස්සේ මේ බලන්න ඩොලර් 6ක්. ඩොලර් 6ක් කොහෙලේ කියන්නේ රුපියල් 1800ක් විතර දවසට. ඔය විදියට මේ ඕන තරම් තියෙනවා අපේ ළමයිගේ වැඩ. හරි, මම මේ ස්පීඩ් පෙන්නයි යන්නේ. අපි ලොකු ලොකු මේ බලන්න. පේනවද? රුපියල් 15137. රුපියල් 15137. හරි, මේ සතියට මං හිතන්නේ. සතියට නෙමේ, දවසට. ඔන්න උදේම ඩොලර් 50ක් විඩ්‍රෝ කරා. මේ 15137 පේනවද බැංකුවට? සෙලාන් බැංක් එකට. හරිද, පේනවද? ඩොලර් 50ක් විඩ්‍රෝ කළා. 100ට 302ක්, 100ට 75, 333, 247. පේනවද මේ? ඔන්න ඇනලයිසින්. මෙන්න මේක තමයි ඔයා ඉගෙන ගන්න ඕන, මාකට් එකක් ඇනලයිස් කරලා ට්‍රේඩ් කරන විදිය. හරිද? මේ ස්කෑම් ගැනස් දාලා තියෙනවා අපේ ළමයි. විස්තර අනිත් අයට අහු නොවෙන්න, අර පිරමීඩ වගේ සීන් ගැන. මෙන්න බලන්න, ඩොලර්ස් 1400ක් ෆොරෙක්ස් ට්‍රේඩින් කරලා. ඩොලර් 1400ක් කියන්නේ කීයද? ලක්ෂ 3කට වැඩි. ලක්ෂ 3කට වැඩි ආදායමක්. හරි, ඉතින් 34යි. මේ පේනවද? අපෙන් ඉගෙන ගනිපු ළමයිගේ වැඩ මේ සජීවීව පෙන්නන්නේ. ස්ක්‍රීන් ෂොට්වත් අනම් මනම්වත් මේ සජීවීව ඔබත් මමත් ඉද්දි මේ පෙන්නන්නේ. මේ බලන්න, ඩොලර් 19ක් මෙතන, මෙතන 10ක්, ඩොලර් 30ක්. එක දවසට රුපියල් 10000ක්. ඇතිද මදිද? ඔබම තීරණය කරන්න. ඉතින් මෙන්න වැඩ. මේ බලන්න, ඩොලර්ස් 935ක්. ළමයි මේ ගැහැණු ළමේ. හරිද, ඒ කියන්නේ පොඩි බබෙකුත් එක්ක ගෙදරට වෙලා ඉන්න ගැහැණු ළමේ. ගැහැණු ළමේ නෙවෙයි, ගැහැණු කෙනෙක්. හරිද, පොඩි බබෙකුත් ඉන්නවා, මෙයාට දුවෙක් ඉන්නවා, ගෙදරට වෙලා ඉන්නේ. එතකොට මගේ පන්ති ඇවිල්ලා ඉගෙන ගත්තා. එයා ෆොරෙක්ස් ට්‍රේඩින් කරලා බලන්න, විඩ්‍රෝවල් එක ඩොලර් 971යි. ඩොලර්ස් රුපියල් 300ෙන් ගුණ කරොත් මෙතන තියෙනවා රුපියල් ලක්ෂ 2කට 3කට ආසන්න ප්‍රමාණයක්. 3කට ආසන්න ප්‍රමාණයක් මාසේ ආදායම. පේනවද? අද මම කරපු විඩ්‍රෝවල් එක තමයි මේ විඩ්‍රෝවල් කියලා තියෙන්නේ. පේනවද? ෆොරෙක්ස් ට්‍රේඩින් වලින්.
ගැහැනු කෙනෙක් අමතර ඉන්කම් එකක් හොයනවා ගෙදරට වෙලා ඉන්න ගමන්. මගේ රුපියල් 6500 පන්ති ඇවිල්ලා. හරි? ෆොරෙක්ස් කියලා දෙන්නේ, ෆොරෙක්ස් ට්‍රේඩින් වලට ඇනලයිසින් කියලා දෙනවා. මම බයිනෑන්ස් ට්‍රේඩින් තමයි කරන්නේ. හැබැයි ෆොරෙක්ස් ට්‍රේඩින් වලටත් මගේ ඇනලයිසින් ගන්න පුළුවන්. මේ පේනවනේ, ෆොරෙක්ස් ට්‍රේඩින් කරන්නේ මගේ ඇනලයිසින් වලින්. මේ ෆොරෙක්ස් කරන්නේ. හරි? 78යි ෆොරෙක්ස් වේවා මොනරෙද්ද කරත් ඇනලයිසින් තමයි ඉගෙන ගන්න ඕන ඔයා. ඔයාට ඕන එකක් කරගන්න පුළුවන් මගෙන් ඉගෙන ගත්තොත් ඇනලයිසින් ටික. ෆොරෙක්ස් හරි, බයිනරි හරි, ක්‍රිප්ටෝ හරි, ඕන එකක්. ඒකයි විශේෂත්වය. මං හැම එකකටම හරියන්න උගන්වන්නේ. 100 132යි. මේකේ ළමයි ඕනම ට්‍රේඩින් මෙතඩ් එකේදී වා ඉගෙන ගන්න ඕන මෙන්න මේ මාකට් එකක් ඇනලයිස් කරන විදිහ. එච්චරයි. ඕනම එකක් කරන්න පුළුවන්. ෆොරෙක්ස් වේවා ඕන එකක්. හරි? මේ ෆොටෝ ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ පේනවා. මේ ඇනලයිසින් කරලා දාලා තියෙනවා මේ. මෙන්න බලන්න. තව ළමයි. හරිද? ආ මේ බලන්න මේ. ඕන මේ දැන් ආපු මැසේජ් එකක් මේ. හොඳේ. මේ දැන් ආපු මැසේජ් එකක් මට ළමයාගේ නමත් එක්ක පේනවනේ. මේ ගිය මාසේ මේ දැන් ආපු එකක් 948යි. ඔයාලා දැක්කනේ මෙතන මැසේජ් ගොඩේ තිබ්බේ නැහැ මේ මැසේජ් එක. මේ දැන් ආවේ 948යි. ගැහැණු ළමේ. හරි, පේනවනේ නම. මට ප්‍රොෆයිල් එකට ගිහින් පෙන්වන්න බෑ. මෙයාගේ නම්බර් එක තියෙනවා. ඒක හරි නෑනේ. ගැහැණු ළමේ. මේ පේනවනේ BR කියන්නේ අපේ ගිය මාසේ බැච් එක. තාම පන්ති ඉවර කළ දවස් 2යි. හරියටම දවස් 2යි. ගිය මාසේ බැච් එක මේ දවස් 2යි. තාම පන්ති ඉවර කළ. මොකක්ද කියලා තියෙන්නේ මෙයා බලමු. එයා දාලා තියෙනවා මෙතන ඩොලර්ස් 27ක් තියෙන ප්‍රොෆිට් ප්‍රූෆ් එකක්. ඊට පස්සේ එයා දාලා තියෙන දේ බලමු. සර් ටුඩේ PNL එක ඩොලර් 20යි. කෝස් පී එක කවර් කරගත්තා. කෝස් පී එක 6500 කවර් කරගෙන දවස් 2ට. හරි, ක්ලාස් ඉවර කරලා දවස් 2යි කෝස් පී එක කවර්. තෑන්ක් යූ වෙරි මච් සර්. ලෙවරේජ් වැඩි වුණා. වැඩි නේද? අඩු කරගන්න. මම බැන්න මෙයාට ක්ලාස් එකේදී ලෙවරේජ් වැඩියෙන් දාන්න එපා කියලා බැන්න. මම බයිනවා. වැරද්දක් කරොත් බයිනවා. ඒක හදාගන්නම් කියලත් කියලා තියෙනවා. පේනවනේ. දවස් 2කින් කෝස් පී එක කවර් කරගෙන. ඇත්තරම සතුටු. හරි, ඇත්තරම සතුටු. මෙන්න ඒ ළමයා මේ. පේනවද? හරිද? හරිද? මේ බලන්න ඒ ළමේම. හරිද? මේ අගෝස්තු බැච් එක. ඒ කියන්නේ ගිය මාසේ බැච් එක. මෙම්බර්ස්ලා 73 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ ළමේම මේ දැන් දාපු ප්‍රොෆිට් එකක් මේ. 100 103යි. මම මේකට බැන්න ලෙවරේජ් වැඩි කියලා. ලෙවරේජ් එක 65ක් දාලා තියෙනවා. හරිද? ඔය පේනවනේ. මොන්න මම ඒ බැච් එකේ ගෲප් එකක් පෙන්නන්නම්. තාම පන්ති ඉවර කළ දවස් 2යි. 141යි. හරිද? 100 161යි. ඒ ළමේ විතරක් නෙමෙයි. 168යි, 121යි. මේ ගොඩක් ළමයි කෝස් පී එක කවර් කරගෙන ඉවරයි. හරිද? ඩොලර් 4යි මේ. රුපියල් 1200ක් විතර හොයාගෙන. කෝස් පී එක කීයද? 6500යි. ඊට වඩා වැඩි ගාණක් අපි ගන්නෑ. ලයිෆ් ටයිම් රුපියල් 6500යි. ඊට වඩා 7-5ක් ගන්නෑ. මෙන්න බලන්න යා මේ මම මුලින්දම් පෙන්නන්නම්. තාම පන්ති ඉවර කළ දවස් 2යි. හරි? එයාලගේ ප්‍රොෆිට් 112යි. මට පේන්නේ නැහැ පොඩ්ඩක්. ඊට පස්සේ 124යි, 20යි. මේ පේනවද? අපේ ළමයි 180ක් සාර්ථකයි කියන්නේ ඔන්න ඕක නිසා තමයි. ඉතින් ඔයාලට පුළුවන් කැමතිනම් විතරක්. හොඳට මතක තියාගන්න කවුරුවත් මෙන්න මේ දැන් දාපු එකක්. මේ බලන්න මේ දැන් දාපු එකක් අගෝස්තු මාසේ බැච් එකේ ළමේ. ඒ කියන්නේ මේ දවස් 2කට කලින්. ඩොලර් එකක් දවසට හොයලා. ඩොලර් එකක් හොයලා. රුපියල් 300. ඩොලර් එකක් හෙව්වත් මාසෙට කීයද? ඩොලර් 30යි. 30ක් කියන්නේ රුපියල් 10,000ක්. හොඳටම ඇති. තමන් ගාව තියෙන පොඩි මුදලක්ද? පොඩි මුදලක් හොයනවා. අවුලක් නැහැ. එතකොට ඔයා කැමතිනම් විතරක් අපේ පන්තිවලට එන්න. අනේ කිසිම ළමයෙක් බලෙන්නම් එන්න එපා. ඔයාලට මේව සජීවීව පෙන්නුවේ මොකක්ද? මොකටද? මේව සජීවීව පෙන්නුවේ මේව බලලා ඔයාටත් මේ විදියට මුදල් හොයන්න කැමතිනම්. කම්මැලි නැත්නම් මේ බලන්න ළමයි කියලා තියෙන දේවල් අන්තිම දවසේ. ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව ආවේ. මේ ගොඩක් අය එහෙමයි දා තියෙන්නේ. මොනවද කියලාවත් දන්නේ නැතුව තමයි කෝස් එකට ආවේ. අහම්බයක් වගේ YouTube සර්ච් කරද්දි දැක්කේ. තෑන්ක් යූ වෙරි මච් සර්. ජොබ් එකේ වැඩයි, ගෙදර වැඩයි එක්ක මං ගොඩක් වෙලාවට බැලුවේ රෙකෝඩින්. ඉතින් සර්ගේ වැඩ කටයුතු සර් එහෙම කියලා තියෙනවා. මටත් විශ් කරලා තියෙනවා. ඔය ළමයිගේ
අන්තිම දවසේ අදහස් පාඨමාලාව ගැන කියන්න වචන නෑ. හරි, මේ ළමයි දාපුවා. මට කියවන්න අවශ්‍ය නෑ ගොඩක් ඔක්කොම ටික. මේ ඔක්කොම ළමයි දාපුවා. හරිද? එතකොට හොඳට මතක තියාගන්න, මගේ පන්ති එනවා නම් අංක 1 මම දෙන වැඩ කළ යුතුයි. මම දෙන වැඩ කරේ නැතොත් කුණු හරුපෙන් බයිනවාම තමයි. හොඳට හොඳයි වගේම නරකට නරකයි. මට තරහ යනවා. මම දෙන වැඩ කරන්න බැරි නම් එන්නවත් එපා පන්ති. කවුරුවත් ළමයෙක් බලෙන් අපි ගෙන්වා ගන්න නෑ පන්තියට. ඔයා එනවනම් මට ඕන විදියට මම දෙන වැඩ ටික කරලා මේ වගේ සක්සස් වෙන්න ඕන. මේ ළමයි වගේ ප්‍රොෆිට් කරන්න ඕන, වැඩ කරන්න ඕන, මේ ඇනලයිසින් දාන්න ඕන. නැත්නම් ඉතින් හොඳට අහගන්න පුළුවන් මගේ. මේ බලන්න, මේ ළමයි ප්‍රොෆිට් කරන්න කලින් මම පෙන්නන්නම් මෙයාලා වැඩ කරපු විදිය. අන්න ඒ ටික පෙන්නන්න එපැයි. නැත්නම් මේ එනවා දැන් අලුතින් අලුතින් එනවා, නිකං ඉඳලා සල්ලි හොයන්න පුළුවන් කියන මානසිකත්වයේ ගොබ්බයෝ ටික. අන්න උන්ට කියන්නේ නිකං ඉඳලා හොයන්න බෑ, වැඩ කරොත් හොයන්න පුළුවන්. මේ පේනවනේ ළමයිගේ ප්‍රොෆිට්. ඉන්න මෙයාලගේ වැඩ කරන්න, වැඩ කරපු දවස්වල ට්‍රේඩ් කරන්න කලින් වැඩ කරපු, ඒ වගේ මම පෙන්නන්න වැඩ කරපු විදිය. මේ තව ප්‍රොෆිට් තියෙනවා සෑහෙන්න. මේ අලුත් බැජ් එක දවස් දෙකයි පන්ති ඉවර කළා. මෙයාලා ට්‍රේඩ් කරලා තියෙනවා 15 වෙනිදා ඉඳන්. ඊට උඩින් බලමු මෙයාලගේ වැඩ. මේ තියෙන ඇනලයිසින් දාන ඒවා වැඩ කරනවා වගේ. හරි, මේ අර කාඩ් දැක්කනේ. ඒක තව තියෙනවා ප්‍රොෆිට්. මේ ප්‍රොෆිට් කරපු අයියෝ තව ගොඩක් තියෙනවා. මේ තියෙන ඇනලයිසින් මම කියන වැඩ කරලා දාන ඒවා. මේ ෆොටෝස් ස්ක්‍රීන්ෂොට්. මහා ලොකු වැඩ නෙමේ කියන්නේ, මහා කරන්න බැරි වැඩ නෙමේ කියන්නේ. හරිද? කරන්න බැරි දේවල් කියලම නෑ. මේ තව තියෙනවා ප්‍රොෆිට්. ඉන්න යාලගේ වැඩ පෙන්නන්න ඔයාලට. ඒ කියන්නේ හෝම්වර්ක් දෙන ඒවා මම. තව තියෙනවා, තව තියෙනවා, තව තියෙනවා. මේ තියෙන්නේ මේ ෆොටෝස්. මේ ෆෝන් එකෙන් ඇනලයිස් කරලා දාලා තියෙනවා. මේ වැඩ කරන්න ඕන. මේ වැඩ කරොත් විතරයි සාර්ථක වෙන්න පුළුවන්. අනේ කම්මැලියෝ නම් පැත්ත පලාතේ මේ ක්ලාස් එකට එන්නවත් එපා. හොඳින් කියන්නේ. හරිද? අපි ඊළඟ බැච් එක බැච් ඊයේද 29. බැච් 29 බැච් එක තමයි මේ තියෙන්නේ. අපි මේක පටන් ගන්නවා මේ මාසේ 30 වෙනිදා. මේ මාසේ 30 වෙනිදා මේ බැච් එකට පන්ති පටන් ගන්නවා. 30. මේ මාසේ 30 තමයි මේ බැච් එකට පන්ති පටන් ගන්නේ, මේ සැප්තැම්බර් මාසේ බැච් එක. හරිද? මේ මාසේ 30 වෙනිදා මේ බැච් එකට බිංදුව ලෙවල් එකෙන් පන්ති පටන් ගන්නවා. බිංදුව ලෙවල්, තවත් බිංදුවක් නෑ, බිංදුව ලෙවල් එකෙන් පන්ති පටන් ගන්නවා. තව අපි ගන්න මේ බැච් එකට ළමයි ගන්න ඉඩ තියෙන්නේ 18 දෙනයි. මේ බැජ් එකට ගන්න ඉඩ තියෙන්නේ ළමයි 18 දෙනයි. ඕනම කෙනෙක්ට රුපියල් 1000ක් වගේ මුදලක් ගෙවලා රෙජිස්ටර් වෙන්න පුළුවන් පන්තියට. ඉතුරු ගාන පස්සේ ගෙවන්න පුළුවන්. රුපියල් 6500යි සම්පූර්ණ කෝස් ෆී එක. ඉතුරු ගාන පස්සේ ගෙවන්න පුළුවන්. ඕන කෙනෙක්ට රුපියල් 1000ක් වගේ මුදලක් දීලා රෙජිස්ටර් වෙන්න පුළුවන් පන්තියට. 18 දෙනයි තව ගන්න ඉඩ තියෙන්නේ. හරිද? එහෙම එහෙම දැන් ඔයාට මේ මාසෙ එන්න බැරි වුණොත් ඊළඟ මාසේ අන්තිමට අපි තව එකක් පටන් ගන්නවා. ඒකට එන්න පුළුවන්. මේක ඉවර කළා. මේ බැජ් එක ඉවර කළා. මේ ගෲප් එකේ බැජ් එක ඉවර කළා. තව එකක් පටන් ගන්නවා. එන්න පුළුවන්. එතකොට 18 දෙනෙක් ගන්නවා. රෙජිස්ටර් වෙන්න කැමති නම් රෙජිස්ටර් වෙන්න පුළුවන්. රෙජිස්ටර් වෙනවා නම් මගේ නම්බර් එක ලියා ගන්න. ඒකට මැසේජ් එකක් දාන්න. 0.71 32 18 308. ඔන්න නම්බර් එක. නම්බර් එකට මැසේජ් එකක් දාන රෙජිස්ටර් වෙනවා. අපි කිසිම ළමෙක් බලෙන් ගන්නෑ. සැකයක් තියෙනවා නම් එන්න. ඕ ලයිෆ් ටයිම් සපෝට් එක දැක්කනේ. මේ ගෲප් අපි කවදාවත් වහන්නේ නැහැ. ලයිෆ් ටයිම් ක්ලාස් එන්නත් පුළුවන්. ආයෙ ආයෙ සල්ලි ගෙවන්න ඕනෙත් නැහැ. ඔයාට ජීවිත කාලෙම මගේ ක්ලාස් එන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ඔයාට මේ බැජ් එකේ බැරි වුණොත් ඊළඟ බැජ් එකටත් පන්ති එන්න පුළුවන්. ඊළඟ එකටත් එන්න පුළුවන්. ආයෙ ආයෙ සල්ලි ගෙවිල්ලක් නැහැ. හරිද? ලයිෆ් ටයිම් ක්ලාස් ඇක්සස් වගේම ලයිෆ් ටයිම් සපෝට්. මෙන්න නම්බර් එක තියෙනවා. 0.71 32 18 308. ඔයාට මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන රෙජිස්ටර් වෙන්න පුළුවන්. රුපියල් 1000ක් ගෙවලා රෙජිස්ටර් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඔන්න නම්බර් එක මං කාටත් තිව්වා. WhatsApp එකට විතරක් මැසේජ් දාන්න ඔය නම්බර් එකට. හරි? මම ඔය නම්බර් එකෙන් විතරයි WhatsApp නෙමේ හැම එකම ඉන්නේ. වෙන නම්බර්ස් මං ගාව නැහැ. මං ගාව තියෙන්නේ iPhone එකක්. මං එක SIM එකක් දාන් ඉන්නේ. හරිද? ඔය නම්බර් එක විතරයි තියෙන්නේ. එතකොට ඔය නම්බර් එකට වාඩු පුළුවන් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන රෙජිස්ටර් වෙනව නම් එන්න. හරිද? කම්මැලි නම් එන්න එපා. අපි ගැන සැකයි නම් එන්න එපා. අපි හැම දෙයක්ම පෙන්නුවනේ. කැමති නම් එන්න.
තව ඕන දෙයක් බලන්න පුළුවන් YouTube එකට යන්න ජනුක්ස් Academy කියලා search කරන්න. මගේ channel එක තියෙනවා. channel එකට ගිහිල්ලා ඕන දෙයක් බලන්න. හරි. ඔන්න course එකට ඇවිල්ලා ළමයි සාර්ථකද කියලා පෙන්නවා. අපෙන් ඉගෙන ගනිපු ළමයි. ඒක දැක්කද සජීවීව? ඊට පස්සේ පාඨමාලාව ගැන විස්තර. ඔන්න දැන් course එක ගැන විස්තර ටික කියන්න හැන්නේ. මේ course එක ළමයි කොටස් 1 2 3 4කින් සමන්විතයි. basic course එකක් තියෙනවා. ඊට පස්සේ retail technical analysis තියෙනවා. ඊට පස්සේ advanced SMC analysis සහ fundamental තියෙනවා. කොටස් 4යි. ක්ලාස් එකේදී හදනවා account හදන තැන ඉඳන් කරනවා. අහන් ඉන්නකො පොඩ්ඩක්. course එකේ content එක මුලින් කියන්න. basic කොටසේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොකක්ද කියන තැන ඉඳන්. ඒ කියන්නේ බිංදුව ලෙවල් එක මෙන්න. බිංදුව ලෙවල් එකේ ඉඳන් accounts හදනවා Binance. Binance app එක phone එකෙන් දාලා පෙන්නලා හැම දෙයක්ම කියලා දෙනවා phone එකෙන්. Binance order type කරනවා. ඒව Binance එකේ දාලා live දාලා පෙන්නනවා Binance order type. Binance එකේ කොහොමද order එකක් දාන්නේ කියලා හරියට. phone එකෙන්ම තමයි. කල්ල පෙන්නන්නේ. එතකොට ෆෝන් එකක් තියෙන කෙනෙක් දුක් වෙන්න එපා. අනේ මට කරන්න බෑ කියලා. ඉතින් මේ බිඳුවෙන් පටන් ගන්න ඊට. තව බිඳුවක් නෑ ළමයි මීට වඩා. මෙතනින් පටන්ගෙන මෙන්න බේසික් කොටස. සෙෂන් 9ක් කරනවා මෙතනින්. ඊට පස්සේ මෙන්න තියෙනවා ලොකුම කොටස. මාකට් එකක් අර චාට් එකක් ඇනලයිසින් කරන ක්‍රම ටික මේ තියෙන්නේ. එතකොට ඔයා වෙන තැනකින් ඉගෙන ගත්තත් මේ ක්‍රම ඉගෙන ගන්න. මාකට් ස්ට්‍රක්චර්. ගොඩක් දෙනෙක් මාකට් ස්ට්‍රක්චර් උගන්නව වැරදියට. ලංකාවේ හයි එකක් කන්ෆර්ම් කරගන්න ලෝ එකක් කන්ෆර්ම් කරගන්න උගන්නන්නේ නැහැ. වැරදි. අපි උගන්වන්නේ ඇඩ්වාන්ස් මාකට් ස්ට්‍රක්චර්, සපෝට් ඇන් රෙසිස්ටන් ඇඩ්වාන්ස් විදියට. ඊට පස්සේ කැනල් ස්ටික් ඉගෙන ගන්න, චාට් පැටර්න් ඉගෙන ගන්න. මෙන්න අපේ රහස් දෙකක් තියෙනවා. සීක්‍රට් ඉන්ඩිකේටර්ස්. ඒ වගේ සජීවීව පැට්‍රිකල් සෙෂන් තියෙනවා. තියරි වගේම පැට්‍රිකල් දෙකම කරන්නව සජීවීව. ඊට පස්සේ ස්පොට් ට්‍රේඩින් ෆියුචර් ට්‍රේඩින් කරන විදිය ලයිව් ලයිව්. මේවා ලයිව් හොඳේ ලයිව් පාඩම් ඔක්කොම. සජීවීව මේ වගේ සූම් එක හරහා කරන්නේ මනි මැනේජ්මන්ට්. ඒ ඔක්කොම රිස් මැනේජ්මන්ට් කරන විදිය. එතකොට මෙතනින් අපේ කෝස් එකේ දෙවෙනි කොටස ඉවරයි. තුන්වෙනි කොටස මෙන්න SMC analysis. SMC analysis. ඒ වගේ සීක්‍රට් මෙතඩ් තියෙනවා. ඒ වගේ පැට්‍රිකල් සෙෂන් තියෙනවා. මෙතනට යනවා සෙෂන් 5ක් විතර. ඊට පස්සේ ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් වීඩියෝ පැක් එකක් විදියට දෙනවා. ෆන්ඩමෙන්ටල් ටික තියරි වීඩියෝ එකක් විදියට. වීඩියෝ 5ක පැකේජ් එකක් විදියට. ෆන්ඩමෙන්ටල් ටික. ඉතින් කෝස් එක කරලා ඔයාලව අතරලා දානවද? නෑ. මාස දෙකෙන් දෙකට ගෙන්නලා හැම බැජ් එකක්ම ගෙන්නලා මුල ඉඳන් රිවිෂන් එකක් කරලා දෙනවා. රිවිෂන් එකක් කරනවා. මාස්ටර් රිවිෂන් එකක්. එතකොට මේ කෝස් එකේ ෆී එක 6500යි. ඊට වඩා 7-5ක් නෑ. රුපියල් 1000ක් ගෙවලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතුරු ටික කෝස් එකේ දවස් 5ක් ගියාම ගෙවන්න පුළුවන්. ඩේ 15ක් නෙමෙයි 20ක් තියෙනවා දැන් වැඩි. දැන් සිලබස් එක ලොකු කරලා තියෙන 20ක් තියෙනවා මේ පරණ ප්‍රසන්ටේෂන් එක. ඩේ 20ක් සෙෂන් 30ක් උගන්වනවා. රෑ 8:30න් පස්සේ ක්ලාසස් තියෙන. 8න් පස්සේ නෙමෙයි 8:30න් පස්සේ සූම් එක හරහා බේසික් නොලෙජ් එකක් ඕන් නැහැ ඔයාලට. බිඳුව මට්ටමෙන් පටන් ගන්න නිසා රෙකෝඩින් දෙනවා හැම ක්ලාස් එකේම. ඔයාට ක්ලාස් එන්න බැරි නම් පිටරටක ඉන්නව නම් හෝ රැයට වැඩ කරනව නම් හෝ ක්ලාස් එන්න බැරි වුණා හෝ අවුලක් නෑ. හැම පාඩමේම රෙකෝඩින් එකක් දෙනවා. මේ රෙකෝඩින් මාස 3ක් යනකම් බලන්නත් දෙනවා. ලයිෆ් ටයිම් ක්ලාස් එන්නත් පුළුවන්. ලයිෆ් ටයිම් සපෝට් කරනවා. ඔයාලා දැක්කනේ ගෲප් එකේ ලයිෆ් ටයිම් කියන්නේ පළවෙනි බැජ් එකේ ළමයි තුත් දැන් ට්‍රේඩ් කරලා ප්‍රශ්න අහනවා තිබ්බෝ. ඒ කියන්නේ පළවෙනි බැජ් එක 2022 පටන් ගත්තේ. මේ වෙනකන් මාත් එක්ක ඉන්න මේ ළමයි. හරි. එතකොට මෙන්න නම්බර් එක. මේකට නම එවන්න. නම එවලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙනව නම් රෙජිස්ටර් වෙන 18 දෙනෙක් තව ළමයි අපි ගන්නවා. ඕබලන් රෙජිස්ටර් වෙන්න හිතන් ඉන්න අය. රෙජිස්ටර් නොවි තාම රෙජිස්ටර් වෙන්න හිතන් ඉන්න අයකෝ. එයාස් කියලා මැසේජ් එකක් දාන බලන්න. අත උස්සන්න හරි යස් හරි ඕන එක. ඔන්න අපි ගැන හැම විස්තරයක්ම කිව්වා වැඩේ හරි. එතකොට මේ සෙෂන් එකෙන් අපි කතා කරා ක්‍රිප්ටෝ කරන්සි ගැන.
ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ගැන කතා කරා. ෆයිනන්ස් කරලා කා එකක් ගහන එක බොරුද? කා එකක් ගන්න උනත් පුළුවන්. හැබැයි මං නම් ෆයිනන්ස් විතරක් නෙමේ කරන්නේ. මං ඇප් ඩෙවලොපර් කෙනෙක්. මම ක්ලයන්ට් ඇප් ඩෙවලොප් කරනවා පිටරට කම්පැනි දෙකකට. හරිද? එතකොට ඒවත් කරනවා මේවත් කරනවා හැමතැනින්ම ක්ලාස් වලින් උසල් ලියනවා. හැමතැනින්ම මං හොයන්න පුළුවන් උපරිම ගාන හොයනවා. හරිද? බයනේ ෆයිනන්ස් කරලා කාස් ගෙන කාර් නෙමේ ජෙට් එකක් උනත් ගේන්න පුළුවන්. හරියට මේක කරෝ. මුලින් පොඩි මුදලක් හොයන්න ටාගට් කරලා වැඩේ කරන්න. එතකොට හොඳ ගමනක් යන්න පුළුවන් කාලයක් එක්ක. දැන් අපේ වාල්ට කියන්න අපේ පරණ බැච්චවල ළමයි ඉන්නේ. පරණ බැච්චවල ළමයි තමයි ඔය මාසෙට ලක්ෂයක් දෙකක් earn කරන්නේ. ටික ටික experience හදාගෙන. මාසෙට ලක්ෂ දෙක හොයන ළමයි ඉන්නවා. පරණ බැච්චවල බැච් 10 වගේ ගිය අවුරුද්ද වගේ ඉගෙන ගත්ත ළමයි මේ අවුරුද්ද වගේ හෙමින් හෙමින් වැටි වැටි නැගිටලා වැඩෙන්. හරිද? මේක රිස්කි බිස්නස් එකක්නේ. වැටි වැටි නැකිටලා එක්ස්පීරියන්ස් අරගෙන දැන් ලක්ෂයක් දෙකක් හොයන ළමයි ඉන්නවා මාසෙට ට්‍රේඩින් ක්‍රිප්ටෝ කරන්සි වල. හරිද? අහසල්ලන්න ට්‍රයි කරන්න මුලින් පොළවේ ඉඳන් යන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. එකපාරට දියුණු වෙන්න හිතාගෙන අනේ මගේ පන්ති නම් එන්න එපා. එහෙම බෑ. හෙමින් හෙමින් මේක මගෙන් උදව්ව අරගෙන මම මැරෙනකන් ඉන්නවනේ. මම මැරෙයි කවද මැරෙයිද දන්නේ නැහැ. ඉතකන් මගෙන් උදව්ව අරගෙන ගේමක් ගහගෙන යන්න පුළුවන්. හෙමින් හෙමින් ග්‍රෝ කරගන්න තමන්ගේ බිස්නස් එක. හරි, පැහැදිලිද? ඒකට උත්තරේ එකවුන්ට් හදන විදිය ඉඳන් ගැන කියලා දෙනවා. තා මොනවයි ප්‍රශ්න? මොන දෙයක්? හරි, එච්චර. එහෙනම් ළමයි මේ සෙෂන් එකෙන් කතා කරේ ලොකු දෙයක් නෙමෙයි. ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ගැන කතා කරා. මේකෙන් ඇත්තම මුදල් හොයන්න පුළුවන්ද කියලා දැක්කා. ඒ වගේම අපේ කෝස් එක ගැන විස්තර ටිකක් ඔයාලට කිව්වා. ඔය දේවල් තමයි ඔයාලා දැනගන්න එන්නේ නැත්තේ. මං හිතනවා මේ සෙෂන් එකේදී හැම දෙයක්ම ඔයාලා දැනගත්ත කියලා. එහෙම නේද? එහෙනම් මේ සෙෂන් එක මෙතනින් නවත්තමු. ඉවරයි. අපි 29 වෙනිදා ඔයාලට සෙෂන් එකක් කරනවා. මම ඒක දැනුමත් කරන්නම්. පුළුවන් වුණොත් 29 මං කරනවා. හරි, නොමිලේ පන්තියක්, ලොකු පන්තියක්, ඔන්ලයින් බිස්නස් පහක් ගැන කියලා දෙන්නම් ඒකෙදි. තවත් කරන්න පුළුවන්. හරි, මෙතනින් මේ සෙෂන් එක ඉවරයි.